හරි අපි පළමුුවෙන්ම ස්තූතිවන්ත වෙනවා අපගේ යහපාලන රජය මේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ස්වාධීන අධිකරණයක් පිහිටවල නිදහසේ තීන්දු ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. ඇතැම් අය ඒක උල්ලංඝනය කරන්න හැදුවත් ඒ ස්වාධීන අධිකරණය ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මා වෙනුවෙන් කිසිම මුදලක් අය නොකර පෙනී සිටපු සියලුම අනුජ ප්‍රේමරත්න ජනාධිපති නීතිඥතුමා ඇතුළු අපේ හිතවත් ගුණරත්න වන්නිනායක මැතිතුමා ඇතුළු සියලූම නීතිඥ මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මාව දේශපාලන කුමන්ත්‍රණයක් මගින් අත්අඩංගුවට ගත්ත මොහොතේ සිට මා බලන්න පැමිණි අපගේ ගෞරවනීය මහා සංඝරත්නයට හිරකඳවුරට පැමිණි අපගේ ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේම විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කථානායක කරූ ජයසූරිය මැතිතුමා ඒ වගේම අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු ඒ සියලුම මැති ඇමතිතුමාලාට ඒ වගේම බන්ධනාගාර බලධාරීන්ට සියලු දෙනාටම මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ ජනමාධ්‍ය මේ සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කරද්දි ස්වාධීනව ස්වේච්ඡාවෙන් තමන්ගේ අදහස් මතවාද පළ කරපු සියලුම දෙනාට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් පිළිබඳ අරගලය අපි ඉදිරියට ගෙනියනවා. මාංචු වලින් සිරකඳවුරු වලින් අපේ අරගලය නතර කරන්නේ. අද දවසේ අධිකරණයේ ස්වාධීනත්වය ඒ වගේම යහපාලන රජය තුළින් ස්ථාපනය කරපු ඒ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය තුළ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට සිද්ධ වුණු අවස්ථාවක්. එනිසා සාධාරණ ආකාරයට අපක්ෂපාතීව නිර්ව්‍යාජව කටයුතු කරපු අධිකරණ පද්ධතියටත් ඒ ආරක්ෂක ශේෂ්ත්‍රයේ සියලුම දෙනාටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ දේශපාලන පලිගැනීම් නොව රටටත් ජනතාවටත් සේවය කිරීමේ අවස්ථාවයි. දේශපාලන පලිගැනීම් නතරකොට රට තුළ යුක්තිය සාධාරණත්වය සංවර්ධනය දියත් කිරීමේ අවස්ථාව තිබියදත් පලිගැනීම් ක්‍රියාත්මක වීම කණගාටුදායක කාරණාවක්. ශක්තිමත් විපක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව නීතියට ගරු කරමින් බලය උපයෝගී කරගෙන කරගන්නා වූ සියලුම බලපෑම්වලට අපි එඩිතරව ශක්ති සම්පන්නව මුහුණ දෙනට ලෑස්තේ. විශේෂෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් රට ඒකීය භාවය ස්වෛරීත්වය බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් ජාතික ආරක්ෂාව සුරකිමින් වගකිවයුතු විපක්ෂයක් හැටියට රටේ ජනතාව සුඛිත මුදිත කරවන්නට අපි ඉදිරියටත් කටයුතු කරනවා. විශේෂෙන්ම අසාධාරණයට බලපෑම්වලට හිංසනයට පීඩනයට ලක්වුණු සීලුම දෙනා වෙනුවෙන් පෙනී සිටින්නට අපි කටයුතු කරනවා. නැවත නැවතත් ස්වාධීන අධිකරණයක් තුළින් අද දිනේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වුණයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.